දැන් ඔයා මෙතන මේ නළුව දෙන්නෙක් ගැන කතා වුණානේ වාක්‍ය කිහිපයකින් එක නළුවෙක් ගැන ඔයාට දැනෙන දේ ප්‍රකාශ කරන්න කවතෝර නම කියන්න නැතුවද ඈ නම කියන්න නැතුවද නෑ නම කියන්න යා විශ්වය ගැන කියන්න බෑ 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 මම ගැන කියන්න ගියොත් මම දන්නවා කී වෙන වචනේ මොකක්ද දන්නවද අපි විශ්ව ප්‍රධාන චරිතය රංගපාපු පැහැසරා කියන ටෙලිනාට්‍යයේ තරින්දි මුලින්ම ඇඩ් කරේ මගෙත් එක්ක හරිද මම ඉතින් කාව මම ඉතින් එයා මේක කිව්වනම් හොඳයි ඔව් ඒක තමයි අපි එයාගෙන් අහමු නැහැ ඉස්සෙල්ලාම මේ ඉස්රෝයව හම්බුනේ ටෙලිග්‍රෑම් එකේ ටිකක් මැදට වගේ යනකොට මම ඇත්තටම මට අක්ක කලින් කියලා මම ගොඩක් මේ ටෙලිග්‍රෑම්ස් බැලුවේ නැහැ ඒ කාලේ බැංක එකකින් අයින් වුණ ගමන්ම කවුරවත් නළුනිලියෝ කවවත් දන්නේ නැහැ සල්ලි අතේ තියෙනකොට ගොඩක් ටෙලිග්‍රෑම් බැලන අඩුයි එහෙම තියෙනවා ඉතින් මේ මගේ අක්ක මට දවසක් ඉස්රෝ අයියා ඉන්න ටෙලිග්‍රෑම් එකක් බලලා කිව්වා මේ එතකොට දැන් මම ෆීල් එකට ආපු මුල්ම කාලේ මේ නංගි මේ තමසට අර 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 නළුවයක රඟපාන තිබ්බනම් මරු නේද එහෙම කියලා ඊපස්සේ මම දන්නේ නැහැ ඇත්තටම ඉස්රෝ අයියව ඊට පස්සේ දවසක් සෙට් එකේ ඉන්නකොට මට හෙනවා හෙනවා ගොරෝසු කටහඬක් එතකොට මම කොණ්ඩේ හද හද හිටියේ මම ඇහුවා ආට් කරන මල්ලිකෙන් මේ කවුද ඇවිල්ලා තියෙන්නේ මෙතනින් එහාට එයා තමයි ඔයත් එක්ක යන්නේ මේ ටෙලිග්‍රෑම් එකේ මම කවුද ඉස්රු ලෝකෙ හිටිය ආරච්චි මං ඩුම් ගාලා ගිහින් ලක්කට කෝල් එකක් අරගෙන කිව්වා මේ අක්කේ අර වාකියම නළුව ඇවිල්ලා තියෙනවා මං ඇත් එක්ක තමයි ඇඩ් කරන්න කියලා ඔව් ඔව් යා බෝල්තේ තු හැවෙන සීන් එක තිබ්බේ මාව හප්පන එකක් ඒ කියන්නේ මම හැප්පෙනවා ඒ කායකට ඊට පස්සේ දැන් හැපිලා දැන් සීන් එකත් හොඳට කරා මං වැටිලා චුට්ටක් මෙතන තුවාල වුණා ඇවිල්ලා බැලුවේවත් නැහැ එච්චර නපුර හැබැයි ඔයා ඇහක් ගැහුවත් බයයි දන්නවද මම අවංකව කියන්නේ ඔයා නිකන් ඇහක් ගැහුවත් ගැස්සෙනවා මම කවුද කියන්නේ මන් නෙමෙයි රට්ටු කියන්නේ බාර වර බලන්න මේ දවස්වල ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් මට කතාවක් හැදෙනවා